පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී මේ මහමුව පැවැත්වුණා. ඒ සාකච්ඡා ප්‍රධාන අරමුණ බවට පත් කරගත්තේ දැනට සාකච්ඡා වෙමින් තිබෙන 21 වෙනි සංශෝධනය. වඩාත් ප්‍රජාතාන්ත්‍රීකරණය කරගන්නත්, ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් ශක්තිමත් කරගන්නත්, ඒ වගේ රටේ යහපාලන ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වෙන වගන්ති ඇතුළත් කරන්න. ඒ සඳහා වංචා දූෂණ අවම කර ගැනීම සඳහා වූ යෝජනා, රාජ්‍ය ආන්තරණය කාර්යක්ෂම කර ගැනීම සඳහා වූ යෝජනා, ඒ වගේම රාජ්‍ය ආන්තරණය නිර්දේශ පාලනීකරණය සඳහා වූ යෝජනා වැනි වැදගත් යෝජනාවන් ගණනාවක් ඔවුන් විසින් සකස් කරලා අප විසින් ඉදිරිපත් කරන ලැබුවා. අර්බුදය තවත් තීව්‍ර වෙන එක ඇරෙනකොට සමනය වෙන තත්වයක් ඇති වී නැහැ. දැන් ඇත්ත ගත්තොත් අග්‍රාමාත්‍යවරයා යනු අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශකවරයා. අපේ කරුණු 11ක් මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයාට අපි ඉදිරිපත් කළා. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් විය යුතු අවම මූලික කාරණා හැටියට ඉතාම සාධනීය ප්‍රතිචාරයක් තමයි ඔහුගෙන් අපිට ලැබුණේ.